දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ හරි සභාපතිතුමා ඔබතුමාද දැන් ඔබතුමා කවද වැඩ බලනවා මම ඉතින් තව සභාපති තමයි ඉතින් අතුරු තහනම් නියෝගයක් තියෙනවා ඉතින් මේ අතුරු තහනම් නියෝගය තිබුණාට මේ නිල වශයෙන් සභාපතිරයා මමයි ඉතින් අතුරු තහනම් නියෝගය නිසා මට සභාපති ධුරේ කටයුතු කිරීමේ හැකියාවක් නැහැ ඒක නිසා අපි අනිත් පක්ෂයේ නිලධාරීන් ඒ කරන්න තියෙන කටයුතු ඒ සියලු දේවල් කරනවාද මේ ඉදිනියත් ඒ සංවිධායක මණ්ඩලයේ වෘත්ති සමිතියේ ඒගොල්ලෝ ඉතාමත් හොඳින් සාර්ථකව කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ දැන් වැඩ බලන සභාපතිවරු දෙන්නයි වැඩ බලන මහලේකම්වරු දෙන්නයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මොකද උනේ ඇත්තට මේකට වග කියන්න ඕනේ ඇත්තට කවුද? නෑ ඕ වග කියන්න ඕනේ ආණ්ඩුවට ගිය කට්ටිය. ආණ්ඩුවට මේ අපි යන්න එපා කියද්දි නේ ආණ්ඩුවට යන්න නැතුව ඒ දා අපි දිනපු 2020 14 දෙනා එක දිහිටියනම් අද අපි තමයි උඩම ඉන්නේ. ඉතින් ඒගොල්ලන් 11 දෙනෙක් ගියා ඇමතිකම් ගන්න. ඉතින් ඇමතිකම් වලට තියෙන කෑදරකමට තමයි ඔක්කොම ලගියේ. ඒක තමයි කාරණාව. හැබැයි මෛත්‍රීපාල මහත්තයා හැබැයි ඔක්කොම චෝදනා එල්ල කරන්නේ ඔබතුමාට. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ විනාශ කරේ මෛත්‍රීපාල මහත්තයා කියලා. ඇත්තට මොකද? ඔව් ඉතින් ඒක ලේසියනේ මං වගේ කෙනෙක් අල්ලගන්න එක. පළඇතිරුකට තමයි අපි ගල්ගන්නේ. ඔව් සාමාන්‍යයෙන් ඉතින් අර වෙලිච්ච ගස්වලට ගහන්නේ නැහනේ ගල් ගහන්නේ නැහැ. යෝ දිහා බලන්නේ නැහැ. හැබැයි ඉතින් පළඇතිරුකට මල් පිපෙලා තියෙන ගස්වලට තමයි ගහන්නේ. හැබැයි ඒ කියන්නේ මේ හොඳ කාලේ ඔබතුමාත් එක්ක ඔබතුමා ළඟ හිටියා නරක කාලේ ඒ කියන්නේ ඔබතුමාට අමාරු කාලේ ඔබතුමා දාලා ගියා කියලාද කියන්නේ? නෑ නෑ එහෙම එකක් නෑ. හොඳ කාලේ නරක කාලේ කියලා එකක් නෑ. නෑ ඔබතුමා ජනාධිපති කාලේ ළඟ හිටියනේ ඔක්කොම. කොයි කාලෙත් හොඳයි. කොයි කාලෙත් හොඳයි. නෑ ඔය කට්ටිය ඔක්කොම දැන් ඒ කියන්නේ ඔබතුමා ජනාධිපති කාලේ පස්සේ මාවනේ. දැන් ඒක ඉතින් ලෝක ස්වභාවය. ඉතින් අශ්‍රලෝක ධර්ම ඒවා. ඉතින් ලාභෝ අලාභෝ අයසෝ අසෝච නින්ද සංසාසෝ කන්ද දුක්ඛ. විජේදාස රාජපක්ෂ මැතිතුමාද දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මොදු අපේක්ෂක වෙන්නේ? දැන් ඔබතුමා ඉන්නවද? විජේදාස රාජපක්ෂ මැතිතුමා තමයි ඉතින් පක්ෂේ වැඩි දෙනෙකුගේ කැමැත්ත තියෙන්නේ. ගැලපෙන කැමැත්ත. ඒ කියන්නේ ඔබතුමාට දැන් කැමැත්තක් නැද්ද කට්ටිය? නෑ නෑ ඉතින් මම දැන් ඉතින් එකමනක් කළානේ. මං කිව්වනේ මං එකසරයයි කරන්න කියලා. මං එකසරයක් කළා. මම ඒ සැරේ දිවුරුම් දෙන වෙලාවෙම මම කිව්වා ආයි තරම් කරන්නේ නැහැ. ඒ කියන්නේ අපිට පැහැදිලිවගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ඉදිරියේදී එමත් පොදු අපේක්ෂක හැටියට හෝ ජනාධිපති ඒ කියන්නේ ජනාධිපති වරණයට ඉල්ලන්නේ නැහැ ඔබතුමා. විජේදාස මහත්මයා තමයි ඉල්ලන්නේ. අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒ කියන්නේ විජේදාස මහත්තයා දැන් චෝදනා එල්ල වෙනවනේ දැන් මේ ආණ්ඩුවේ ඉඳන් අමතක දුර අරගෙන. එහෙම තමයි ඉතින් චෝදනා එල්ල කරන්න කාට බැරිද? චෝදනා ඔප්පු කරගන්න. ඒ එතුමා ඉතින් ඒ වුණාට අමතක දුරේ තාම ඉන්නෝනේ. ඉතින් ඒක අපේ වැඩක් නෙවෙයි. ඒක ආණ්ඩු වැඩ. ඔබතුමාලා තාම ඉන්නේ ආණ්ඩු? නෑ නෑ නෑ. ඒ ආණ්ඩු අපේක්ෂකයා ආණ්ඩු පක්ෂයේ ඇමති කෙනෙක් තමයි ඔබතුමාලා ආණ්ඩු. අපි ආණ්ඩුවේ ඇමතිවරයෙක් අපි ගත්තා. අපේ කට්ටියක් 11 දෙනෙක් ආණ්ඩුවට ගියා. ආණ්ඩුවට ගියේ ඒක නීති විරෝධී, විනය විරෝධී. හැබැයි අපි කරලා තියෙන්නේ ආණ්ඩුවේ කෙනෙක් අපි ගත්තේ එක හොඳ කෙනෙක් මේ ඔබතුමාට දිනලා එකේ සර් 11 දෙනාට මේ දැන් ඔබතුමා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මේ ආණ්ඩුව ඇමතිවරු අරන් ගියා. මම කියන්නේ ඇමතිකම් අරගෙන ගියානේ ඔබතුමා චෝදනා කරා මේ ආණ්ඩුවට අපි යන්නේ ඇමතිකම් ගත්තද? ඇයි මෙහෙමනම් ආණ්ඩුවේ ඉන්න කෙනෙක් ඇමතිකමක් ගත්ත කෙනෙක් ඔබතුමාලට එකතු කරගත්තේ? ඉතින් අපි දැන් එයා අපේ දැන් එයා ඇමතිකම ගැන එයාගේ කිසිම කැමැත්තක් නැහැ. තාම ඇමතිකම ඉන්නවනේ. ඒක ඉතින් ආණ්ඩුව බලගන්න. නෑ ඔබතුමාත් කියලා දෙන්න විජේදාස රාජපක්ෂ මහත්මයා මේ ඇමතිකම ඕනේ නෑ කියලා. නෑ මොකද? ආයි ඉතින් ඒක වෙලාවට කරයි. ඒ 11 දෙනස් හරි විජේදාස රාජපක්ෂත් නෑ. පැහැදිලිව කියමු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරිපත් වෙන විජේදාස රාජපක්ෂ මහත්මයා කාටවත් නවත්තන්න බෑ. ඔව් පැහැදිලිව මෙහෙම තමයි. එතකොට මගේ ජයග්‍රහණය රේණුක